අයිබෝවන් විශ්ව ටීවී වෙතින් ගෙනෙන අලුත් වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම ලේසියෙන් තක්කලි සෝස් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ තක්කලි සෝස් එක හදන්න අමුද්‍රව්‍ය විදිහට මම අරගෙන තියෙනවා තක්කලි ග්‍රෑම් 200ක්, කපාගත්ත රතු ලුණු ගෙඩි 5ක්, සීනි ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා, විනාකිරි අරගෙන තියෙනවා, ඉඟුරු කැබැල්ලක්, සුදු ලුණු වික් 4ක් 5ක් අරගෙන තියෙනවා, ලුණු මිරිස් කුඩු අරගෙන තියෙනවා. කුරුඳු පොතු, කරාඹු නැටි, ඒ වගේම සූදුරු අරගෙන තියෙනවා. ඊළඟට මම කරන්නේ හොඳින් උතුරන වතුර ටිකක් මේ වගේ භාජනයකට දාගන්නවා. ඊට පස්සේ ඒ භාජනයකට අපේ තක්කාලි ටික හොඳින් කෑලි වලට කපලා දාගන්නවා. උඩු වතුර භාජනයට දාගත්ත කපාගත්ත තක්කලි ටික අපි විනාඩි 5කින් විතර ඒ භාජනයෙන් වෙනත් භාජනයකට මාරු කරගන්නවා. අපි මේ විදිහට උණු වතුර භාජනයක තක්කලි ටික දාන්නේ තක්කලි වල පොතු ඉවත් කරගන්න ලේසි වෙන්න. අපි ඊට පස්සේ කරන්නේ මේ තක්කලි වල පොතු ටික ඉවත් කරගන්න එක. පොතු ඉවත් කරගත්ත තක්කලි ඒ වගේම අනිත් අමුද්‍රව්‍ය ඔක්කොම අපි බ්ලෙන්ඩර් එකට දාලා කෑලි හොඳට පොඩි වෙනකන් අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ වගේ හොඳ මිශ්‍රණයක් හැදෙනකන් ඔක්කොම අමුද්‍රව්‍ය ටික මිස් කරගන්න ඕනේ. ඊළඟට අපි කරන්නේ මැටි භාජනයක් ලිපේ තියලා ඒකට අපි හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්න එක. මතක තියාගන්න ඕනේ මෙතනදී ඔයාලා අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ මැටි භාජනයක් විතරමයි. ඇල්මිනියම් වගේ භාජන කිසිවත් පාවිච්චි කරන්න එපා මේකට. මේ විදිහට මැටි භාජනයේ ලිප තියාගත් මිශ්‍රණය පැය භාගයක් විතර මදගින්නේ හැඳි ගාමින් හොඳට උකු මිශ්‍රණයක් වෙනකම් හොඳට හින්දව ගන්න වෙනවා. ඇයි භාගයකට පස්සේ අපේ සෝස් එක පේන විදිහ තමයි මේ. ඔයාලට පේනව ඇති හොඳ ඝනකම් විදිහට සෝස් එක හැදිලා තියෙනවා. ඒ වගේම අපි ලිපේ ගින්දර මේ වෙලාවේ ඕෆ් කරගන්නවා.
ඊට පස්සේ හොඳට හැඳිගාමින් මේ භාජනයව තියාගෙන අපි මේක හොඳට නිවා ගන්නවා. හදාගත්ත තක්කලි සෝස් එක මම මේ වගේ භාජනයකට දාගන්නවා. මේ වගේ භාජනයකට මම තක්කලි සෝස් එක දාගන්නේ ඔයාලට පෙන්වන්න ඕන නිසා. තක්කලි සෝස් එක කල් තියාගෙන පාවිච්චි කරනවා නම් ඔයාලට වීදුරු බෝතලයකට වගේ දාගන්න පුළුවන්. වීදුරු බෝතලයකට දාගද්දී අනිවාර්යෙන් උණු වතුරෙන් හොඳින් තම්බගෙන පිරිසිදු කරගත්ත වීදුරු බෝතලයකට තක්කලි සෝස් එක එකතු කරගන්න මතක තියාගන්න. එහෙම එකතු කරගෙන ඔයාලට සති 3ක වගේ කාලයක් මේ තක්කලි සෝස් එක කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ ගොඩක් අපි අපේ YouTube channel එකේ කරලා තියෙනවා. ඔයාලට මේ දේවල් බලන්න පුළුවන්. ඒ වගේමයි මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ ඔයාලට ඉස්සරහටත් බලන්න පුළුවන් වෙන්නේ අපිව subscribe කරලා තිබ්බොත් විතරයි. ඉතින් අපිව subscribe කරන්න කියලා තිල්ලනවා. ඒ වගේම තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.